ගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ලැබුවා වූ 2023 වර්ෂයේදී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දීලා සිටින බව. ඒට ප්‍රධාන හේතුව තමයි ආර්ථිකයේ විශාල වශයෙන් 2022 වර්ෂයේදී සංකෝචනය වීම. හැකිලීම කරනකොටගෙන බදු මගින් රැස්කරගත හැකි ආදායම් ප්‍රමාණය මේ වර්ෂයේ මුල විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. එනිසා ජනවාරි, පෙබරවාරි, මාර්තු වැනි මාසවල රජයට බදු මගින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදම් දරන්නට සිද්ධ වෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි, වෙනස් උපසාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නැහැ. එනිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණ දීලා තියෙන්නේ සෑම මාසයකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේදී ඒ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන සඳහා තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. ඒ ප්‍රමුඛතාවය ලබා දීමෙන් පසු ඇතිවන අත්‍යවශ්‍ය සුබසාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යාංශවල අයවැලේකනේ මගින් වෙන්කර තියෙන මුදල් වලින් 5% කපා හරින. 5% වෙන් කර තියෙන මුදලෙන් 5% අඩු කරන්න. ඊළඟට මේ ජනවාරි මාසයේදී වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහන ආධාර ගෙවීම සතියකට දෙකකට එටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ තරම්ම දරුණු මූල්‍ය අර්බුදයක්. මොකද මේ අපි කවුරු ආණ්ඩු කළත් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනයාගෙන් ලබා ගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමයි මේ සියලු වියදම් දරන්න සිද්ධ වෙන්නේ. අපි කාගේවත් මුදල් අමාත්‍යතුමාගේවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේවත් අග්‍රාමාත්‍යතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් පුද්ගලික මුදලකින් වියදම් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරගන්න බදු මුදල් වලින් තමයි මේ වියදම් දරන්නේ. මහජනතාව මත විශාල පීඩනයක් බදු වලින් පැටවෙලා තියෙනවා. ඒ බදු ගෙවන ජනතාවගෙන් ලබා ගන්න පුළුවන් උපරිමයට වඩා වියදම් ප්‍රමාණය දිගින් දිගටම වැඩි. කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම් ඉතිහාසයේ කොහොමද එහෙම වියදම් දැරුවේ කියලා. ඉතිහාසයේ හැම ආණ්ඩුවම මේ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. අපි දිගටම සල්ලි අච්චු ගහලා ණය අරගෙන ඒම තුල තමයි නිදාසින් අවුරුදු 75ක් ගත වෙනකොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ. අපි දිගින් දිගටම මේ සියලු වියදම් එදිනෙදා පවත්වාගෙන යා මේ වියදම් දරාගත්තේ සල්ලි අච්චු ගහ. දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනිකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගහන්න දෙන්නෙම නැහැ. ඒ තත්ත්වය තුල තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපි හැමෝටම වේදනාකාරී අත්දැකීමක් වුණත් මහ පොළොවේ ප්‍රායෝගික යථාර්ථය තමයි කවුරු කුමන ආකාරයට කුමන දේශපාලන පක්ෂ නායකයෙක් රට ආණ්ඩු කළත් අනිවාර්යෙන් රාජ්‍ය සේවකයන්ට ගෙවිය යුතු වැටුප හා විශ්‍රාම වැටුප ගෙවන්න ඕන. ඊළඟට සමෘද්ධි ඇතුළු අනිකුත් සහනාධාර දිලිඳු ජන කොටස් වලට ගෙවන්න ඕනේ. ගත්ත රාජ්‍ය ණය වලට පොලිය ගෙවන්න ඕනේ. මේ එදිනෙදා පවත්වාගෙන යා මේ වියදම දරන්න 1977 පස්සේ කිසිම ආණ්ඩුවකට ආදායමක් තිබිලා නැහැ. ඒක එක ආණ්ඩුවක පමණ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. දිගටම සල්ලි අට්ටු ගසමින් මේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන ආවා. තවදුරටත් ඒ කරගෙන යන්න බෑ. මොකද ණය හිමියන්ට ගෙවිය යුතු ණය නොගෙවා මෙලෙසින් මුදල් අච්චු ගැසීම නිසා තවදුරටත් විදේශ ණය ආධාර ලබා ගන්න බැරි තැනක රට ගෙරවෙලා තිබෙන නිසා අකමැත්තෙන් වුවත් මේ තීන්දුව ගන්න සිද්ධ වෙන බව
ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරා. ඒ නිසා තමයි 5%කින් සියලුම අමාත්‍යංශවල වියදම් හැස්තමේන්තු කරලා තියෙන වියදම කපහරින්නත්, ඒ වගේම සමහර විට මේ මාසය තුලදී සමෘද්ධි දීමනා ගෙවීම කෙටි පමාවීමක් සිද්ධ වුණත් අනිවාර්යෙන් ඒ ගෙවීම කරනවා. මොන තත්ත්වයේ යටතේ වුණත් දන්න සියලු උපාය උපක්‍රම පාවිච්චි කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා යනාදිය ගෙවාගෙන යාම සඳහා රජය කටයුතු කරනවා, මුදල් අමාත්‍යංශය කටයුතු කරන බව දැනුම් දුන්නා.